साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 සියපින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳින් මුනි උතුමන් තිලෝගුරු ඒ අසම සම වූ අසහාය වූ අපමහා ශාස්ත්‍රු නායකයන්න් වහන්සේ හට අප සැමගේ নমස්කාරය වේවා සාධු 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 සදහවතුනි සත්සිත සද්ධර්මයෙන් සුවපත් කරලන්නට मे होराव तुलात अपे आरमुन अपे बलापुरत्व ए अनुव पै विसिहतरेम सदहम सन्निवेदने तुलिन उबे हित्सुव पत्करलन जातिये बौद्ध नालिकाव मे पैदी उबव प्रक्ञावेन पुरवालनु पिनिसगिनेन कतंग सुलभते पन्यां वेडसटहन आरंभ करन्नटाई बलापुरत्व वेन्ने उब दन्नवा त्रिपिटकेहि अंतर्गत ए सूत्रांत देशनावन एक पेलटगेन एवा अरुत सपिरी ए विग्रहयन सिद्ध करमिन एतुलिन धर्मावबोधे लंगा करगन्नट ओबट मट मग किया देन वेडसटहनाई कतं सुलभते पञ्ञं किया कियान्ने इतिन मे वेडसटहन मेहेवन्नट वगेम वर्तमानय तुल बौद्धहा माध्यजालये समस्त मेहेउम वेनुवेन तमन्गे नायकत्वे लबा देन कोलंब हत आरजी सेना नायक मावते श्री संबोधि विहाराधीश्वर බෞද්ධයා මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරීන එංගලන්තේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අප ඉතාම ගෞරවයෙන් පාදාභිවන්දනින් යුක්තව වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා අවසරයි නායක ස්වාමින් වහන්ස සදහවතුනි අද අපේ वेडसटहने मातृकाव बवट पत्वेन्ने संयुक्त निकाये कस्सप संयुक्ते कस्सप वग्गयेन सूत्र देशनावक् ए अनुव छन्दूपम सूत्र देशनावयि अपि मातृकाव बवट पत्वेन्ने एसेनम् अपि वेडि काल वेला नोगेन मे सूत्र देशनाव पिलिबंदव विमसा बलन्नटयि बलापोरोत्तुव अपि गौरवणीय नायक स्वामीन् वहन्सेगेन् इताम ओनय कमिन् इल्ला सिटिनो एवगेम ओब वहन्सेट नमस्कार पूर्वक यलिवरक आराधना करनो मे चंदूपम सूत्र देशनावेहि सूत्र पिटकेहि अंतर्गत फलमु अपट पहदिलि कर देनमेन अवसराय नायक स्वामीन महंस गौरवनीय पूजनीय महासंग्रत्नेन अवसराय वासनावंत कारुणिक पिन्नतुनि अदत् अपि साकच्छा करन्ने इता वटिना सूत्र देशनावक पिलिबंदव संयुक्त निकाये खस्सप संयुक्ते इताम वटिना सूत्र देशनावक् ये सूत्र देशनाव तमाई चंदूपम कीलकेन सूत्र देशनाव एतकोट ये वचनेम अदहस वेनवा चंद्रया उपमा कोट एति कीलकेन अदहस चंदूपम कीलकेन एकाय අපි බලමු කොහොමද මේ සූත්‍ර දේශනාවේ පෙළ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කියලා. මහණෙනි කිසිවකු කෙරෙහි නොයැලෙන්නෙමි අදහස් නගින. ඒ කියන්නේ චන්ද්‍රයා උපමා කරගෙන නොයැලීම පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාවක් තමයි මේ දේශනාව ආරම්භයේදීම සඳහන් වෙන්නේ උපමාවක් මහණෙනි චන්ද්‍රයා වැනිව සන්තවාදීයෙන් එහෙම නැත්නම් කය ඉවත් කොටම සිත ඉවත් කොටම නිති ආගන්තුකයෙකු මෙන් අලුත්ව කුලයන්හි ප්‍රගල්බ එහෙම නැත්නම් ගැටීම ඇල්මක් රහිතව
කුලයන්විත එළඹෙව්. ඒ විදිහට දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට. දැන් දායක දායකයන් කරා යනකොට අහිමි නැත්තම් ආශ්‍රය කරනකොට ඒ තබාගත යුතු දුරස්ථ භාවයේ පිළිමතව තමයි මේ දේශනා කරන්නේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් ගරා වැටුණු ළිඳක් හෝ කඳු බෑවුමක් හෝ ගං ඉවුරු බුන් තැනක් හෝ කය ඉවත් කොටම සිත ඉවත් කොටම බලන්නේ මහණෙනි, එලෙසින්ම චන්ද්‍රයා වැනිම කය ඉවත් කොට සිත ඉවත් කොට නිතර අලුත්ව කොලයන්හි නොගැටි කොලයන්හි කොලයන් වෙත එළඹෙව්. එතකොට චන්ද්‍රයාත් උපමා කරනවා. තවත් උපමා කීපයක් තියෙනවා. ගරා වැටුණු ළිඳක්, ගරා වැටෙච්ච ළිඳකට එබෙනකොට හරි පරිස්සමෙන් එබෙන්නේ නේද? එතකොට සාමාන්‍යයෙන් ගිහි අය එහෙම නැත්තම් කුලයන් කෙරෙහි එළඹෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අර විදිහට බොහොම පරිස්සමට එළඹෙන්න කියලා. ඒක උපමා කොට දැක්වුවා ගරා වැටුණු නිදක්. ඒ වගේම ගං ඉවුරු බුන් කියලා කියන්නේ ගං ඉවුරේ තියෙනවනේ. දැන් ඔය අපි හිතමුකෝ වේලි වගේ, ගැටිති වගේ තනකොළ වලින් වෙහිලා තියෙන්න පුළුවන් නේද? අන්න ඔය වගේ ගං ඉවුරක් ළඟට යනකොට පරිස්සමෙන් යන්න. හරියට ගං ඉවුරක් ළඟට ගිහිල්ලා ළඟට යන කෙනෙක් හරියට පරිස්සමෙන් යනවා වගේ නේද? පරිස්සමෙන් යනවා වගේ. ඒ වගේම එතෙන්ටම උපමා කළා බුදුරජාණන් වහන්සේ චන්ද්‍රයා වගේ කියලා. කුලයන් වෙත එළඹෙව් මහණෙනි, කසුප් තෙමේ සඳ වැනිව. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උපමා කළා. ඒ කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උදාහරණයකට ගන්න. මහා කාශ්‍යප තෙමේ සඳ වැනිව කය ඉවත් කොටම සිත ඉවත් කොටම නිතර අලුත්ව. අන්න එතන වැදගත්. එතකොට හැම වෙලාවෙම අලුත්ව. ඒ කියන්නේ පරණ ආශ්‍රය, පරණ විදිහට ආශ්‍රය කරපු දේවල් එහෙම නැත්නම් කතා බහ කරලා තියෙනවද, ආශ්‍රය කරලා තියෙනවද එහෙම කියලා හිතන්නේ නැහැ. අලුත්ම කෙනෙක් හැටියට නේද? අලුත්ම කෙනෙක් හැටියට තමයි හැම වෙලාවෙම කුලයා කෙරෙහි, ඝනයා කෙරෙහි, එහෙම නැත්නම් ඒ දායක පවුල් කෙරෙහි එළඹෙන්නේ. ඒ විදිහට නිතර අලුත්ව කුලයන් කෙරෙහි නොගැටී කුලයන් එළඹේ. මාකාශ මහරතන වහන්සේ තේවා එහෙමයි. මහණෙනි, ඒ කිමැයි හඟෙව්ද? ඒ ගැන මොකද හිතන්නේ නේද? භාග්‍යවතුන් වහන්සේ අහනවා මොකද හිතන්නේ? දැන් අත්දැකීම් බලනවනේ. එහෙමයි. දැන් බලන්නකො, දැන් ඕනම කෙනෙකුට අත්දැකීමක් තියෙනවා. ඒ වගේම බුදුරජාන්සේ දේශනා කළා මේ අත්දැකීම් කියලා කියනවා කෙනෙකුගේ කෙනෙකුට යමක් තේරුම් කරලා දෙන්න අත්දැකීම් කියලා කියන එක වටිනවා. එහෙමයි. අත්දැකීම් අනුසාරයෙන් තමයි කෙනෙක් මේ කෙනෙක් අඳුනගෙන තියෙන්නේ ඕනම දෙයක් නේද? එහෙමයි. එතකොට මොකක්ද ඒ ගැන හිතන්නේ? ඊට පස්සේ එහෙම හිතනකොට, එහෙම දේශනා කරනකොට අතීත සංසාරයේ ආශ්‍රය නිශ්‍රය කරපු අත්දැකීම් පවා එතෙන්ට එනවා. එතකොට නේද භාග්‍යතුන් වහන්සේ එහෙම බලනවා.
එහෙන් බල්ල බල්ල තමයි මේ දේශනා කරන්නේ මොනව මොකද ඉගෙන හිතන්නේ කිඹුදු මහණෙක් කුලයන් වෙත එළඹෙන්නට නිසි දැයි එතකොට කොහොමද කොයි විදිහටද දායකයන් හමුවට වැඩම කරන්න ඕනේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා භාග්‍යතුන් වහන්සේ අපගේ ධර්මයෝ භාග්‍යතුන් වහන්සේ මූල කොට ඇත්තාහ අපි මේ ශ්‍රවණය කරන ධර්මය භාග්‍යතුන් වහන්සේ මූල කොටමයි කියන්නේ භාග්‍යතුන් වහන්සේම තමයි අපිට දේශනා කළ තියෙන්නේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නේත්‍රු කොට ඇත්තාහ නේද තර භාග්‍යතුන් වහන්සේ දැකලා තමයි අපිට මේ දේශනා කළ තියෙන්නේ එහෙමයි ඒ නිසා අපේ දැක්මත් භාග්‍යතුන් වහන්සේගේ දැක්මමයි ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ සෑම අවස්ථාවකදීම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිට කොට තමයි අපි කටයුතු කරන්නේ භාග්‍යතුන් වහන්ස මේ බහසිතේ අර්ථය භාග්‍යතුන් වහන්සේටම වැටහේවා. දැන් ඔය මොනවද මේ ගැන හිතන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවනේ. එහෙමයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා භාග්‍යතුන් වහන්ස ඒ කාරණේ භාග්‍යතුන් වහන්සේම තමයි අපිට දේශනා කරන්න ඕනේ. මැනවි ඒ අර්ථයේ භාග්‍යතුන් වහන්සේගේ නසා භික්ෂූහු දරන්නාහ මේ භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරනවාද ඒ විදිහටම තමයි අපි ශ්‍රාවකයන් විදිහට දරාගන්නේ එහෙමයි ඉක්බිති භාග්‍යතුන් වහන්සේ ආහසේ අත සැලූහ එතකොට භාග්‍යතුන් වහන්සේ අත සලනවා අහසේ කියන්නේ එහෙමයි මේ විදිහට අත සලලා මහණෙනි යම්සේ මේ අත අහසේ නොඇලේද අත මේ දිගු කරලා අහසේ සලනවා මේ අභ්‍යවකාශයේ අත සලලා අහනවා යම්සේ මේ අත අහසේ නොඇලේද අහසේ ඇලෙන්නේ නැහැ. ඇලෙන තැනක් නැහැ. එහෙමයි. නො ගැනීද? ගැටෙන තැනක් නැහැ. නො බැඳීද? බැඳෙන තැනක් නැහැ. මහණෙනි, එසේයින්ම කොලයන් වෙත එළඹෙන යම් කිසි මහණෙකුගේ සිත ලැබුණු කැමැත්තෝ ලබත්තා. කිමින් පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි කුලයන්හි නොඇලේද නොගැනේද නොබැඳේද තමහට ලැබීමෙන් යම්සේ සතුරු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේනම් එසේම මෙරමා හට අනුන් වෙනුවෙන් ලැබීමෙනුත් සතුරු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේද එතකොට තමා ඒ යම් කිසි ආශ්‍රයයක් කරනකොට නේද තමාගේ ප්‍රයෝජනය ගැන හිතන්නත් ඕනේ අනිත් අයගේ ප්‍රයෝජනය ගැනත් හිතන්න ඕනේ ඒතර අන් අය අභියසට යන්නේ මගෙන් තමන්ගෙන් කෙනෙකුට උදව්වක් වෙනවා කියලා හිතලා මහණෙනි මෙබඳු මහණතිමේ කොලයන් වෙත එළඹෙන්නට නිසිය. මහණෙනි කොලයන් වෙත එළඹෙන මහාකාශ්‍යප තෙරුන්ගේ සිත ලබනු කැමැත්තෝ ලබත්තා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා. කුලයන්හි නොඇලෙයි. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වඩින්නේ. වඩිනකොට උපස්ථාන කරනවා. නේද?
දැකීමෙන් පවා සිත සතුටු කර ගන්නවා. එම පූජා කිරීමෙන් හිත සතුටු කර ගන්නවා. පින් සිද්ධ කර ගැනීම වෙනුවෙන්ම තමයි වඩින්නේ. ඒ වගේම එතෙන්දි නොඇලීමක් නොගැටීමක් මේ ගැටීමක් ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. තමාහට ලැබීමෙන් යම්සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේනම් මෙරමාහට ලැබීමුණු සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ. මහණෙනි මෙබඳු මහණති මේ කුලයන් වෙත එළෙමෙන්නට නිසිය. දැන් අපි අර දාන පූජා කරන කොටත් අපි මතක් කරනෝනේ නේද? දැන් අපිට ආහාර පාන ආදී පූජා කරනකොට අපි අනුශාසනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව මහා සංඝරත්නය නිසා යමක් පූජා කළාම පූජා කරා වෙන්නේ ආයුෂේ වර්ණේ සැපේ බලේ ප්‍රඥාව නේද? එහි ආනිසංස වශයෙන් පෙරලා ඒ පූජා කරන අයටත් ලැබෙන්නේ ඒ පංචවිධ බලයන්. පංචවිධ බලයන්. මහණෙනි ඒ කිමෙයි හඟෙව්ද? දැන් උන ආයත් භාග්‍යතුන් වහන්සේට මොකක්ද ඒ ගැන හිතන්නේ? කිඹඳු මහණුක්වේ දම් දෙසුම අපිරිසිදුද? කිඹඳු මහණුකගේ දම් දෙසුම පිරිසිදුදැයි තවත් ප්‍රශ්නයක් අහනවා. දැන් එළමුණාට පස්සේ ධර්මදේශනා කරන්න ඕන වුණොත් එහෙම නේද? එහෙම නැත්නම් අරමුණු කරගෙනම වඩිනවා වගේ මොකද ධර්මදේශනා කරන්න? එතකොට පිරිසුදු ධර්මදේශනාව බවට පත් වෙන්නේ කොහොමද? අපිරිසුදු ධර්මදේශනාව බවට පත් වෙන්නේ කොහොමද? ඒ විදිහටත් දේශනා කරනවා. ඒක ඊටම වැදගත්. භාග්‍යතුන් වහන්සේ අපගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කොට ඇත්තා. ආයෙත් භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මතක් කළා. භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රශ්නෙටත් භාග්‍යතුන් වහන්සේම තමයි පිළිතුරු ලබා දෙන්නේ ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට ඇත්තාහ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ අර්ථය භාග්‍යතුන් වහන්සේම වැටහෙවා. භාග්‍යතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ. මහණෙනි, ඔන්න දැන් ඒකට පිළිතුරු ලබා දෙන භාග්‍යතුන් වහන්සේ. මහණෙනි, එසේනම් අසව්, මැනවින් මෙනෙහි කරව්, කියන්නෙමි භාග්‍යතුන් වහන්සේ මෙසේ. එසේයි භික්ෂූන් භාග්‍යතුන් වහන්සේට පිළිවදන් ඇසූහ. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළසේක. දැන් ඔය එක කතාවක්වත් මේ එක වචනයක්වත් ගිලිහෙන්න දෙන්නේ නැහැ මේ දේශනාවේදී නේද? සූත දේශනාවක් වුණාම මම කලින් දේශනා කළා තින් නේද කියලා නේද? කලින් දේශනා කළා නේද කියලා ආයිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, යම් කිසි මහණෙක් මගේ දහම් අසන්නහු නම් අසාත් පහන්වන්නාහු නම් ඒ කියන්නේ සතුටු වුණා නම් නේද? සතුටු වුණා නම් ආලෝකයක් ලැබුවා නම් පහන්වන්නාහුත් මට පහන් අයුරු ප්‍රකාශ කරන්නාහු නම් ඉතා මෙනෙවෙයි මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසාද? මහණෙනි, මෙබඳු දහම්හුගේ දම් දෙසුම අපිරිසිදු වෙයි. බලාපොරොත්තු වෙනවා. ඊකට පිළිතුරක් මේ විදිහට. හැම වෙලාවෙම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මගේ දහම් අසන්නහු නම් අසත් පහන්වන්නාහු නම් පහන්වන්නහුත් මට පහන් අයුරු ප්‍රකාශ කරන්නාහු නම් ඊතමැනවි. මම ඔබ වහන්සේගේ දේශනාවට සතුටු වුණා කියලා බලාපොරොත්තු වෙන දේශනා කරනවා නම් ඒක හොඳ නැහැ නේද?
එතකොට සතුටු නැත්තම් කෙනෙක් සතුටු නැ නැත් නැ සතුටු නැ කියලා කියන සම්බන්ධයෙන් තමාත් අසතුටුපත් අසතුටුපත් වෙනවා එහෙමයි එහෙම බලාපොරොත්තුෙන් ධර්ම දේශනා කරන්න එපා එහෙමයි එතකොට එහෙම එහෙම ධර්ම දේශනා කළොත් එහෙම ඒක අපිරිසුදු බවට පත් වෙනවා අහන්නේ යම් කිසි මහණෙක් මෙමුදු සිත් ඇත්තේ මෙරමහට දහම් දෙසාද භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මය සාඛාතයි අර ධර්මයේ ගුණ හයම එක ගුණ හයම එකතු වෙන්න ඕනි දේශනාවකදී නේද එහෙමයි සාඛාත ධර්මයක් බවට පත් වෙන්න ඕනේ සාන්දෘෂ්ටික ධර්මයක් වෙන්න ඕනේ අකාලික ධර්මයක් වෙන්න ඕනේ ඒහිපස්සික ධර්මයක් වෙන්න ඕනේ ඕපනායක ධර්මයක් වෙන්න ඕනේ විඤ්ඤයන් විසින් තම තමන් විසින් විසින්ම දත යුතුයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නේද ඒ වගේම මාගේ ධර්මය අසන්නහු නම් අසත් ධර්මය අවබෝධ කරන්නහු නම් අවබෝධ කොටත් ඒ පිනිස පිළිපදින්නාහු නම් ඉතා මැනවැයි මෙසේ ධර්ම සුධර්මත්වය ධර්ම සුධර්මත්වය නිසා මෙරමාහට දම් දෙසාද කරුණාව නිසා මෙරමාහට දම් දෙසාද අනුදයාම නිසා මෙරමාහට දම් දෙසාද අනුකම්පාව නිසා මෙරමාහට දම් දෙසාද මහණනේ මෙබඳු ධර්ම මෙබඳු මහනහුගේ දම් දෙසුම පිරිසුදු වේ. ඔන්න ඔය විදිහට හිතන්න. එහෙම නේද? ඊටාම් වැදගත් තාම වැදගත් වාක්‍යයක්. නේද? එහෙම. එතකොට අර ಗುಣ හයෙන් යුක්ත වෙන්න ඕනේ ධර්මය. දේශනා කරන ධර්මය. ඒ වගේම මාගේ ධර්මයේ අසන්නහු නම් අසත් ධර්මය අවබෝධ කර අවබෝධ කරගන් අවබෝධ කරවීම සඳහාම දේශනා කරන්න ඕනේ නේද මේ ධර්මය කොහොම හරි මෙයා අවබෝධ කරගත්තොත් තමයි වටින්නේ කියලාම දේශනා කරන්න ඕනේ එහෙම නැත්නම් ආ හොඳයි මම පැහැදුනා කියලා එහෙම බාපොරොත්තුෙන් නෙවෙයි එහෙමයි ගොඩක් අය එහෙමනේ නේද අවබෝධ කරගෙන නැහැ නමුත් හොඳ ධර්ම දේශනාවක් කියලා සෑහීමකටපත් වෙනවා එහෙම එච්චරයි සෑහීමකටපත් වෙන්නේ එහෙම නැතුව බුදුරජාන්සේ දේශනා කළා මෙසේ ධර්ම සුධර්මත්වය නිසා මෙරමාහට දම් දෙසාද කරුණාව නිසා එතකොට කරුණාව තියෙන්න ඕන ධර්ම දේශනා කරනකොට ඒ වගේම අනුදයාව තියෙන්න ඕනේ නේද එහෙම ඒ වගේම මෙරමාහට දම් දෙසාද අනුකම්පාව නිසා මෙරමහට දම් දෙසාද මහණෙනි මෙවදු ධර්මහුගේ දම් දෙසුම පිරිසුදු වේ. ඒ වගේම මහණෙනි කාශ්‍යපතිමේ මෙබඳු සිත් ඇත්තේ මෙරමහට දම් දෙසයි. කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේ විදිහටම එහෙමයි. මේ විදිහටම ධර්ම දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මයේ සාක්කාතයි කියලා හැම වෙලාවෙම මේ දේශනාව භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක්. එහෙමයි. නේද මේක 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 මේ මේ දේශනාව මගේ ධර්මයක් එහෙම නෙමෙයි. නෙවෙයි. අපි ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මෙහෙම දේශනා කළා, බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා හැම වෙලාවම මතක් දේශනා කරන්නේ මතක් කරන්නේ. එතකොට ඒ ආකාරයෙන් ධර්මයේ ගුණ හයම එතන තියෙන්න ඕනේ ඒ ධර්මයේ දේශනාව තුළ තියෙන්න ඕනේ ඒ වගේම අර විදිහට අනුකම්පාවෙන් කරුණාවෙන් ධර්ම දේශනා කරන්න ඕනේ දයා දයාවෙන් ධර්ම දේශනා කරන්න ඕනේ මහණෙනි ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ මහා කාශ්‍යප රහතන් වහන්සේ සමාන වන්නට මම අර මතක් කළේ කලින් දේශනාවේදී සමාන වෙනවා කියලා කියන්නේ. එහෙමයි. එතකොට ඒ සමාන වෙන
එහෙම නැත්නම් දුහතංගද හරි අනාගතේ අනාගතේ සම්මා සම්බුදු සාසන කොච්චර පවතිනවද කියලා කියන්න බෑ. එතකොට ඒ වෙනුවෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරන පිරිස කොච්චර ඉන්නවද කියලා කියන්න බෑ. මමත් මහාකාශ මහරහතන් වහන්සේ වගේ වෙන්න ඕනේ. එහෙමයි. ඒ අයට තමයි මෙහෙම කියන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ අයට තමයි කියන්නේ ඒ කාශිපහ සමාන වන්නට හෝ බලන්න යමෙක් කාශ්‍යප බඳුවන්නේ නම් මහා කාශ්‍යප මහතරන් වහන්සේ වගේ නේද? එහෙමයි. ඉබන්දකු වන්නට හෝ ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්ද උද තොප විසින් ඒ පිණිස පිළිපැදිය යුතුය. දැන් පෞගිය දවසක මං අහගෙන ධර්ම දේශනාවක් සිද්ධ කළා. අපේ නිමලවාරණ සේනාසනේ අපේ අපවත්ති වදාළ පූජනීය වැලිමඩ ධම්මදස්සී ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරලා. එහෙමයි නේද? ඉතින් එතෙන්දී මතක් කළා ඒ ස්වාමීන් වහන්සේ දූතාංග ධාරී කියලා. නේද? එතකොට තෙලස් දූතාංග වලින් 13ක් දූතාංග වලින් යම්කිසි දූතාංග සමාදන් වෙලා ඒ කාලය තුල වැඩ ඉන්නවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කවදාවත් ජීවත් වෙලා ඉන්න කාලේ තමන් වහන්සේ මේ විදිහට දූතාංග සමාදන් වෙලා තමයි ඉන්නේ කියලා. එතකොට ඒක බිඳිනවා. එහෙමයි. දැන් අපවත් වෙලානේ. නේද? එහෙමයි. අපවත් වුණාට පස්සේ ඒ දන්න ස්වාමීන් වහන්සේලාගෙන් අහගෙන දැන් අවසාන වශයෙන් මතක් කරන්නත් පුළුවන්. දැන් අපවත් වෙන්න වගේ කිට්ටු වෙලා දැන් අපවත් වෙන්නේ හිටයිද කියලා කියන්න බෑ සමහරලාට. එහෙමයි. නමුත් අවසාන කාලයේදී නේද? අවසාන කාලයේදී දැන් ශරීර ශක්තිය හීනනම් නේ රෝගී තත්ත්වයක් තියෙනවනම් අධික රෝගී තත්ත්වෙන් පත් වෙලා ඉන්නවනම් කෙනස නීප කරන්න බැරි වගේ නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඒ වගේ මන්තේ වාක්සික භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් සමීපයෙන් හිටපු ගිහි අයටත් මතක් කරන්න පුළුවන් මම මෙන්න මේ විදිහට දූතාංගය මෙච්චර කාලයක් මම ආරක්ෂා කළා කියලා. එහෙමයි නේද? ඉතින් අන්න ඒ වගේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. වර්තමානයේත් ඒ වගේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. අවවාද කරන ලද්දාහු. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අන්න මේ විදිහට මේ දූතාංග ධාරී ස්වාමීන් වහන්සේලා අනුගමනය කළ යුත්තේ උදාහරණයට ගත යුත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බව තමයි මේ චන්දෝපම සූත දේශනාවේදී පෙළ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ දේශනා කළේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ තාම වටිනා සූත්‍ර දේශනාවක් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුවින්ම දේශිත උතුම් බුද්ධ වචනයේම සඳහන් වුණු දේශනාවක් විදිහට අපිට මේ දේශනාව පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. එහි අටුවා දේශනාව පිළිබඳව පිරික්සා බලන්නටයි අපේ මේ කාලය මෙතෙන් පටන් විඩංගු කරන්නට අපේක්ෂාව. ඒ අනුව ඔබ වහන්සේට ගෞරවයෙන් යලිවරක් අපි ආරාධනා කරනවා. සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ කස්සප වග්ගයේ චන්දූපම සූත්‍ර දේශනාවෙහි අටුවා දේශනාව අපට පැහැදිලි කර දෙන්නට අවසරයි. පින්නතුනේ ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ මේ පෙළ දේශනාවේ වගේම ඉතා දීර්ඝ අටුවා දේශනාවක් පවතිනවා. එහෙමයි. අපි හරි පරිස්සමෙන් මේ අටුවා දේශනාව තුල වුණත් මතුවන ධර්මකාරණා ඉස්මතු කරගෙන තමන්ගේ ජීවිතයට මේ ධර්මකාරණා එකතු කරගන්නේ කොහොමද කියලා සොයලා බලන එක ඊටාම වැදගත් වෙනවා. දැන් අපි දැන් තිචීවරිකාංගේ වගේ ගත්තාම තුන් සිවුර විතරයි පරිහරණය කරන්නේ. නේද? එහෙමයි. තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර. එතකොට පැම් පහසු වීමකදීවත් තව සිවුරක් පාවිච්චි කරන්නේ නැහැ.
නේ තව සිවුරක් පාවිච්චි කරන්නේ නැහැ ඉතින් ඒ වාගේම ගිහියටත් අනුගමනය කරන්න පුළුවන් එහෙමයි ඉන්නවා එහෙමයි නේද හරිය පරිස්සමෙන් තමයි ඇඳුම් පරිහරණය කරන්නේ එහෙමයි නේ ඕනවට වඩා ඇඳුම් පරිහරණය කරන්නේ දැන් ඇත්තටම අපිට මේ අධ්‍යාපනයේ ලබා දුන්න ගුරු මෑණිවරුන් පියවරුන් ඉන්නවා නේද එකම සාරිය සමහරලාට සතිය දවස් කීපයක් අඳින්නේ එහෙමයි නේද එහෙමයි එකම ඇඳුම තමයි මේ ගුරු පියේ කඳින්නේ එහෙමයි ඉතින් එහෙම දැන් එහෙම නැහනේ ගොඩක් අඩුයි එහෙම ඒ දවස් හතට හතක් වුණා එහෙමයි නේද එහෙමයි ඉතින් අන්න ඒ වගේ අර භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වික්ෂුන් වහන්සේලාටත් තියෙන විදිහට පරිහරණය කරන්න එපා බහු බණ්ඩික වෙන්න එපා නේද එහෙමයි බහන්න ගොඩාක් පරිහරණය කරන්න එපා එහෙමයි අල්පේච්ඡතාවයේ ප්‍රගුණ අල්පේච්ඡතාවය අන්න ඒක එතකොට ඒක අල්පේච්ඡතාවයේ වික්ෂුන් වහන්සේලාට විතරක් දේශනා කරපු එකක් නෙවෙයි නේද ගිහියටත් මේ විදිහට දේශනා කරපු එකක් එතකොට චන්දුපමා යන සඳමින් වී යනුයි කිම පරිමණ්ඩල වශයෙන්ද නැත චන්ද්‍රයා අහස්තලයට නැගෙන කල්හි කිසිවකු සමග එක්ව විසීමක් සෙනෙහසක් ආලයක් ප්‍රාර්ථනාවක් හෝ මැඩගෙන පාගාගෙන පිවිසීමක් නොකරයි නේද එහෙමයි තවත් හඳක් එක්ක හැප්පිලා නේද එහෙමයි තවත් තරුවක් එක්ක හැප්පිලා නෙවෙයි චන්ද්‍රයා ගමන් කරන්නේ එනමුත් මහජනයාට ප්‍රිය වෙමින්ම උදාවේ හැමෝටම ප්‍රිය වෙලා චන්ද්‍රයා උපදින්නේ එහෙමයි නේද හැමෝටම ප්‍රිය වෙලා ඒ නිසා තමයි හඳ උපමා කරගෙන ගීත නේද එහෙමයි හා නිසදස් කවි කවි නේ ඕන තරම් ගාථා වෙනම තිනවනේ එතකොට අන්නේ විදිහට හැමෝම කැමති චන්ද්‍රයාට නුබලාද එසේම කිසිවකු සමග එක්ව විසීම ආදියක් නොකර මහජනයාට ප්‍රියමනාපව සඳමින් ශාස්ත්‍රීය ආදී සිව්කලයන් වෙත එළඹෙව් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියලා නේද වර්ණ හතරක්නේ එහෙමයි කුල හතරක්නේ ඒ කාලේ පැවතියේ එතකොට වර්තමානෙත් එහෙම තමයි වර්තමානෙත් එහෙම තවද චන්ද්‍රයා අන්ධකාරය දුරු කරයි අන්ධකාරය දුරු කරනවා එතකොට දැන් අර කුල හතරට එළමෙනකොට මම මේ කුලේ විතරයි ආශ්‍රය කරන්නේ නේද? ඒ කුලයටම විතරයි මම පායන්නේ කියලා එහෙම පායන්නේ නැහැ චන්ද්‍රයා. එහෙමයි. හැමෝටම එක විදිහට පායලා තියෙන්නේ. නේද? එහෙමයි. ඒ වගේ තවද චන්ද්‍රයා අන්ධකාරය දුරු කරයි. ආලෝකය පතුරවයි. එලෙසින්ම කෙලෙස් අඳුර දුරු කිරීමෙන් හා ඥානාලෝකය පැතිරවීමෙන් සඳමෙන් විසිය යුතුයි. හරි ගැඹුරු කාරණා ටිකක් ඉස්සරහට දේශනා කරමු. එහෙමයි. ඒ කියන්නේ චන්ද්‍රයා උපමා කරගෙන නේද මේ කිලිස් නැති කිරීම කියලා කියන එක කොහොමද? එතකොට අපි ගත්තොත් එහෙම එලෙසින්ම කෙලෙස් අඳුර දුරු කිරීමෙන් හා ඥානාලෝකය පැතිරවීමෙන් සඳමෙන් විසිය යුතුය. මෙලෙස මෙහි අර්ථ දත යුතුයි. දැන් සමහරලාට සමහර අයට කියන්න පුළුවන් අනේ අම්මා ආවහම ගෙදර ආවම හඳ පැවුවා වගේ කියන. එහෙමයි. තාත්තා ගෙදර ආවහම හඳ පැවුවා වගේ කියන. එහෙමයි. දරුවෝ
අම්මලා දරුවන්ට එහෙම කියනවා. නේද? මගේ ලොකු පුතා ආවා, මගේ පොඩි පුතා ආවා එහෙම කියනවා. නේ? එහෙමයි. ස්වාමීන් වහන්සේලාට. නේද? එහෙමයි. එතකොට රටවැසියන්ට රටවැසියෝ කියනවනේ සමහර රටවල. නේද? සමහර රටවල සමහර කාලවල පහළ වෙන ජනනායකයෝ. එහෙමයි. ඒ රටන හඳ පෑවෝ වගේ. නේද? එහෙම කියනවා. ඉතින් අන්න ඒ වගේ ඒ තැනට ඒ තැනට සුදුසු විදිහට එළමෙනවා නම් සුදුසු ආකාරයෙන් එළමෙනවා නම් පහනක් වගේ. එතකොට අපි කියනවා පාසලක වෙන්න පුළුවන්. නේද? ඒ ආයතනවල පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්, පොදු තැන්වල වෙන්න පුළුවන්. ඒ හැම එම තැනකම හඳ පැවූ වගේ කියලා කියනවා. එහෙමයි. මෙලෙස මෙහි අර්ථ දත යුතුයි. අප්පකස්සේව කායං අප්පකස්සේව චිත්තං යනු එහෙතකී එක්ව විසීම් ආදී නොකිරීමෙන් කයද සිතද ඉවතට ඇද පහ කර ජනාර්ථයයි. එතකොට එක්ව විසීමක් නැති අවස්ථාවලදී නේද මෙතෙන්දී එහෙතකී එක්ව විසීම් ආදී නොකිරීමෙන් කයද සිතද ඉවතට ඇද පහ කර යන අර්ථයයි. එතකොට සිතින්නුත් ඉවත් වෙලා කයනුත් ඉවත් වෙලා එහෙමයි වාසය කිරීම යන අර්ථයයි. යම් භික්ෂුවක් ආරණ්‍යෙහි නොවෙසී කාම විතරකාදිය කල්පනා නොකරයි. ඒ භික්ෂුව කය හා සිතද ඉවත් නොකරම වෙසෙයි. යම් භික්ෂුවක් ආරාණෙහි වෙසෙයි. කාම විතරකාදිය කල්පනා කරයි. එහෙමයි. ඒ භික්ෂුව කය පමණක් ඉවත් කර වෙසෙයි. එහෙම තේරෙනවා. ආරණ්‍යෙක හිටියත් නේද? එහෙමයි. මේ අරණ එක හිටියත් කය ආරන්නේ තිබුණට හිත ආරන්නේ නෑ. එහෙම තියෙනවා. ඒ වගේම සිත ඉවත් නොකරයි. යම් භික්ෂුවක් ගම් සෙනසුනක වෙසෙමින් කාමාදී විතරක නොසිතයි. දැන් එතකොට අර අරණ්‍යවාසී ගාමවාසී භික්ෂුන් වහන්සේලා ගැන මේ කියන්නේ. සමහර වෙලාවට යම් භික්ෂුවක් සෙනකු සෙනසුනක වෙසිමි ගම් සෙනසුනක වෙසිමි ගමේ පන්සලේ වැඩ ඉන්නවා කාමාදී විතරක හිතන්නේ නැතුව නේද? ඒ වගේම ඒ භික්ෂුන් මේ භික්ෂුව සිත ඉවත් කර කය ඉවත් කර නොවේසී. යම් භික්ෂුවක් අරණෙහි වෙසෙමින් කාම විතරක ආදී පහළ කර නොගනී. මේ භික්ෂුව කය සිත දෙකම ඉවත් කර වෙසෙන උතුම් භික්ෂුවයි. මෙලෙස වී කුලයන් වෙත යා යුතුයි යන අර්ථය දක්වමින් කය හා සිත ඉවත් කර ඌයේ යනුවෙන් දෙසූසේක. එතකොට සිතයි කයයි දෙකම තබා ගත යුතු ආකාරය නේද? එහෙමයි. දේශනා කරන්න. ඊළඟට නිච්චනකවක යනු නිතර නිච්චනවක නිතර නවකයෙක්ව යනුයි. එතකොට හැම වෙලාවම අලුත් කෙනෙක් විදිහට. එහෙමයි. අලුත් කෙනෙක් විදිහට ලැබෙන්නේ කියලා දේශනා කරේ නේද? එහෙමයි. ආගන්තුකයෙක් හා සමාන යන අර්ථයයි. ආගන්තුකයෙක් වගේ තමයි හැම වෙලාවම ඉන්න ඕනේ. ආගන්තුකයා පිළිවෙලින් පැමිණි ගෙයක වෙසනුවේ
ගෘහස්වාමීවරුන් විසින් දකින ලදුව ඒ ගෘහ මූලිකයෝ ඉදර වාසය කරන අය නේද දකින කොටම අපගේ දරුවෝ සොයුරෝ අපගෙන් වෙන් වූහ එතකොට එන්නකොටම කියනවා මේ එනකොටම කියනවා ගෙදර හිටිය අය දැන් නැහැ දැන් ආච්චි හිටියා දැන් නැහැ සීය හිටියා දැන් නැහැ එහෙමයි අපේ අම්මා හිටියා දැන් නැහැ නේද එහෙමයි ඔය විදිහට කියනවා මෝහුද ඔවුන් මෙන් හැසිරෙයි යනුවෙන් අනුකම්පා කරමින් ඔහුට නිදා ගැනීමට දී ආහාර පානද දෙදි ආහාර වළඳ අවසන ආගන්තුකයා නුඹලාගේ මේ ආහාර භාජනය ගන්නයි පවසා වැළඳූ භාජනයේදී නිහඬව බැහැරව යයි නේද වළඳලා ආහාර භාජන නැවත ලබලෙලි තමයි යන්නේ ඔවුන් සමග එක්වීම එක්ව විසීම් ආදියක් නොකරයි කළ යුතු කාර්ය විධානයක් නොකරයි නුඹලා විසින්ද මහණෙනි පිළිවෙලින් පැමිණි ගෘහයාට පිවිස යම් හැසිරීමකින් පැහැදුණු මිනිසුන් දුන් දෙයක් වේ නම් එයගෙන ඔවුන් හා කිසි කතාබහක් නොකර කළ යුතු කිසිදු කටයුත්තක නොයේදී නිවසින් නික්මෙව් යනුවෙන් භික්ෂුන්ට අවවාද දුන්නහ මෙහිදී නිත්‍ය නවකයාගේ ස්වභාවේ මැනවින් දැක්වීමට සොයුරු පැවිදි කතාව කිව යුතුය දැන් කතාවක් කියනවා ඒ කතාව තමයි වාසාල නගර නම් ගමින් සොයුරෝ දෙතෙනෙක් නික්මවුත් පන්සලේ පැවිදූහ දෙන්නෙක් අයයි මල්ලි දෙන්නෙක් පැවිදුණා ඒ දෙදෙනා චූලනාග තෙරුන්ය මහානාග තෙරුන්ය යයි ප්‍රසිද්ධ වූහ දෙන්නම් ප්‍රසිද්ධ වුණා චූලනාග සහ මහානාග කියන ඒ දෙදෙන සිතුල් පව්වෙහි වෙසමින් සිතුල් පව්වේ වැඩ සිටියේ සිතුල් පව්වෙහි වැඩ වෙසමින් භාවනා කර වසර 30කට පසුව රහත් ඵලය ලබාගත් අවුරුදු 30ක් කදිකට භාවනා කරලා තමයි රහතන් වහන්සේ බවට පත් වුනේ මව දකිමුයි තම මෑණියන් බැලීම සඳහා අවුත් වාසාල නගර විහාරයේ වාසය කර එතකොට දැන් සිතුල් පව්වෙන් ගමේ විහාරස්ථානයට වැඩම කළා. එහෙම වඩිනවන්නේ එහෙමයි. නේද? ආරණ්‍ය සේනාසනෙන් පන්සලට ගමේ පන්සලට වැඩම කරලා වාසාල නගර විහාරයේ තමයි වාසය කරේ. දෙවැනි දින මව සිටින ගමට පිඳු පිනිස දැන් අම්මා දකින්න ඕන කියලා නේ දැන් මේ දෙනම වහන්සේ කතා කරගත්ත රහතන් වහන්සේලා. නේද දැන් ඔන්න දෙවෙනි දවසේ පිණ්ඩපාතේ වැඩම කළා දෙදෙනා වහන්සේම වැඩම කළහ දෙදෙනා වහන්සේම එකට වැඩම කළේ වැඩම කළා මෞද ඊතා සැදැහෙන් විශාල කැඳ හැන්දක්ගෙන වැඩිමහල් තෙරුන්ගේ පාත්‍රයට බෙදන්නේ එතකොට සාමාන්‍ය කැඳ හැන්දක් නෙවෙයි ලුකුවට නේ දැන් මගේ පුතානේ මේ එහෙමයි වැඩම කරේ නේද එහෙමයි ඒ නිසා ලොකු හැන්දකට කැඳ ටිකක් බෙදුවා ඊතා සැදැහින් විශාල කැඳ හැන්දක්ගෙන වැඩිමහල් තෙරුන්ගේ පාත්‍රයට බෙදන්නේ තෙරණුන්ගේ මුහුණ බලා උපන් දරු සෙනෙහස ඇත්ති ඒතුළු දරු සෙනෙහස පහළ උනා
දරුව නුඹවා නුඹමාගේ පුතු ඌ මහානාග නේද ඇසුවාය මගේ පුතා නේද කියලා ඇහුවා එහෙමයි මහානාග නේද කියලා ඇහුවා තෙරුන් වහන්සේ බලන්නකෝ දැන් මේ දේශනා කරපු තෙරුන් වහන්සේ උපාසකයි උපාසිකාවනි අම්ම කියලා කිව්වෙත් නෑ උපාසිකාවනි පසුපස සිටින තෙරුන්ගෙන් විමසුණු මැනවෙයි පවසා විහාරයට වැඩම කළහ පිටිපස්සෙන් ස්වාමීන් වහන්සේට මක් වැඩ ඉන්නෝනේ ඒ ස්වාමීන් වහන්සේගෙන් අහන්න කිව්වා උත්තර දෙන්න ගියේ නෑ දෙවෙනි තෙරුන්ටද එලිසින්ම කැඳ බෙදූ මෑණියෝ දරුව නුඹවාගේ පුත චූලනාග නේද කියලා හෙවයි ඉතල මහානාග එහෙමයි මේ මහරහතන් වහන්සේනේ ඇහු වැඩි චූලනාග නේද විමසුවා එතකොට ඒකට චූලනාග මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ කොහොමද බලන්න කිම උපාසකවනි උපාසිකාවනි මුලින් සිටි තෙරුන් වහන්සේගෙන් නොවිමසුවෙහිද පවසා උන්වහන්සේ විහාරයට වැඩම කළහ මෙලෙස තම වැදූ මව සමගවත් ආගිය තොරුදු කතා කිරීමක්වත් එක්ව විසීමක්වත් නොමැතිව භික්ෂුව නිත්‍ය නවකයා නම් වේ බලන්නකෝ එතකොට ඒ දෙදෙනා වහන්සේම අම්මටවත් කිව්වේ නෑ මම පුතා කියලා. දැන් උපක්‍රමයේනේ දැන් මම නෑ මම පුතා නෙවෙයි කියලා කිව්වේ නෑ කියන්න බෑනේ. එහෙම. ඒකට ඒකට මහරහතන් වහන්සේ තමයි පිළිතුරු ලබා දෙන විදිය බලන්න. එහෙමයි. නේද? එතකොට ප්‍රශ්නයක් මතු කරලා අම්මාට මෑණියන්ට ප්‍රශ්නයක් මතු කරලා නේද? ඒ වගේම නොඇලීම මතු කරලා ඇලෙන්න එපා කියලා කියන වචනය දැන් ගොඩක් කතා කරන්න බෑනේ පින්නපාතේ වරිනකොට නේද ගොඩක් කතා කරන්න බෑ ඒ නිසා එකම වචනයකින් පිළිතුරු ලබා දුන්නා ওই විදිහට නොඇලි ඒ නිසා අන්නේ ඒ විදිහට පින්නපාතේ වඩින්න කියලා එහෙම නැත්තම් කොලයා කෙරෙහිද ඝනයා කෙරෙහිද දායකයා කෙරෙහිද නේද හැසිරිය යුතුයි කියලා තමයි දැන් මේ සූත දේශනාවේ මේ අර්ධයේදී අටුවා දේශනාව තුළ පැහැදිලි කරගන්නට යෙදුණා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතාම අරුත්පූර්ණ සූත්‍ර දේශනාවක අටුවා කතාවේ එක් අර්ධයක් අපට නිමාවටපත් කරන්නට කාල වේලාව ලැබුණත් අපිට ඉතිරි අර්ධය සාකච්ඡා කරන්නට වෙන්නේ ඊළඟ දවසේදී. ඒ අනුව සංයුක්ත නිකායේ කස්සප වග්ගයේ කස්සප සංයුක්තයේහි චන්දූපම සූත්‍ර දේශනාව තමයි අපි හොඳින් වටහා ගන්නට අවබෝධ කරගන්නට අවශ්‍ය කරන අඩිතාලම සකස් කරගත්තේ ඒ පිළිබඳව තමයි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අද අපට පැහැදිලි කර දෙන්නට යෙදුනේ. ඉතින් මෙහි ඉතිරි කොටස නරඹන්න ශ්‍රවණය කරන්න ඊළඟ දවසේදීත් අපහා සමග එකතු පහදු වෙන්නට ඔබට ආරාධනා කරමින් බෞද්ධ රූපවාහිනිය වගේම වර්තමානය තුළ බෞද්ධ ගුවන්විදුලිය FM MHz 101.3 FM MHz 101.5 දිවයින පුරාම ආවරණය වන පරිදි අපේ sannivedanaya සිද්ධ කරමින් ඔබට හිතසුව සලසා ගන්නට අවශ්‍ය කරන මඟ විවර කර දී තිබෙනවා. එපමණක් නොවේ ඔබ ලොවේහි කොහේ කොතැනක සිටියත් ඔබ වේවා ඔබේ ඥාති හිත මිත්‍රාදිය වේවා ඔබ කොහේ කොතැනක සිටියත් මේ පිරිසිදු ධර්මය ශ්‍රවණය කරමින් ඔබට ඒ නිර්වාණ අවබෝධය පිණිස ගමන් ගන්නා වූ මාර්ගය සකස් කරගන්න හොඳටම අවස්ථාව සැලසී තිබෙනවා අධ්‍යතනය වන විට. යනුව www.thebuddhist.tv කියන වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් විවෘත කොට තිබෙන්නේ ඔබ ලොවෙහි කොහේ කොතැනක සිටියත් අපහා සමග සම්බන්ධ වන්නට හැකි හොඳම මාර්ගය අපගේ වෙබ් අඩවිය. ඒ වගේම The Buddhist TV Live කියන YouTube නාලිකාව සහ The Buddhist TV කියන YouTube නාලිකාවන් විත්වයේ ඔස්සේම පැය 24 ම මේ සද්ධර්ම sannivedana සේවාව
ක්‍රියාත්මක වෙනවා එතුළින්ද ධර්ම අවබෝධය ළඟා කර ගන්නට මේ වැඩසටහන් සියල්ලම පාහේ එසැණින් නරඹන්නට ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා ඉතින් වර්තමානයේ ඔබ අප සියලු දෙනාගේම මේ પરම්පරාව වගේම අපේ වැඩිහිටි પરම්පරාව විශේෂයෙන්ම ආදරණීය දෙමව්පියන්ගේ හිතසුව සදා ගන්නට අවශ්‍ය කරන තෝතැන්න එදා බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාසමිඳුන් සකස් කොට දුන්නා එය වර්තමානය තුල ක්‍රියාවට නංවමින් මේ කටයුතු පවත්වාගෙන අනාගත පරපුරට දායාද කරන්නට මහත් පරිශ්‍රමයක් දරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ හා මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරීණ එංගලන්තේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සිද්ධ කරන මේ අප්‍රමාණ වූ ශාසනික සමාජීය කුසල් බලයෙන් ඔබ වහන්සේ මේ සියල්ල සිදු කොට අවසන් ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මේ පින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප ඊත සිතින් ප්‍රාර්ථනා කරනවා සාදු 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 සදහවතුනි මේ සදහම් සම්නිවේදන ක්‍රියාන්විතයට ඔබේ දායකත්වය නොමදව මතුවටත් ලබා දෙනු ඇතැයි අපි තදින්ම විශ්වාස කරනවා. එතුලින් තමයි ලෝකයක් සද්ධර්මයෙන් සුවපත් කරලන්නට ඔබට මට වාසනාව ලැබෙන්නේ. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලොවට බෙදන්නට අපට අවකාශය සැලසෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින්ම අද වැඩසටහන නිමාවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණානුභව බලයෙන් සියලු යහපත සැලසේවා. සම්මා සම්බුදු සරණයි.